Nava Dulux Pentalite Hygiene Plus. Mivis Varnagandini Parampark of Vishwasia. America Vidala, Navugata Velatiana, Naukava, may never Singapore cargo ship pick up Dali Kiela, may never containers Hatsi Hatahatara, hazardous waste gunator IT Kiela, Americanu National Transportation Safety Board Decker, Danundira Tieno, Eanua, Mevag, Upadravakari, Apadravi Raganiana, ship pick up, Ape, Varayakara, Yanavan, Mulinma, Danundila, Gando, Namama, Madim Parasradikari, Vimasuham, Hemekak, Avila Ne, Ame Naukava, Yamanaturaka, Bajanevi. ඉඩක් තියෙනවායි කියලා ඇමරිකානු හෝම්ලන්ඩ් සෙකියුරිටි එකක් දැනට කියලා තියෙනවා. කලම්බු වරායට තමයි එන්න නියමිතව තියෙන්නේ. මේක එන්න නියමිත සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් එකට ශ්‍රී ලංකන් ඒජන්ට් කම්පැනි ටිකක් ලොකු එකක් නිසා මම කැමති නැහැ කම්පැනි වල නම් කියන්න. නමුත් මේ සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් එකට එන එව්ව ගැන ටිකක් අඩු නීතියක් සලකන්න ඉඩ තියෙනවා. අපිට මේක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙන්න පුළුවන්. මීට පෙර එවැනි නෞකා දෙකක් අපි අපේ මුහුදු වෙරළේ විශාල හානියක් අපිට සිදු කෙරුවා. මේකේ භයංකාර තත්ත්වය තමයි ශ්‍රී ලංකාව වෙත අන්තරායකර ද්‍රව්‍ය ටොන් 764ක් රැගෙන යමින් සිටින බව කියන එක ඇමරිකානු මාධ්‍ය වලින් වාර්තා වුණා. කන්ටේනර් 56ක තිබුණේ පුපුරන ද්‍රව්‍ය, ලිතියම් අයන් බැටරි, ගිනි ගන්නා ද්‍රව්‍ය, විවිධ අන්තරායකර ද්‍රව්‍ය ඇතුළත් වෙලා තිබෙනවා කියන එක තමයි වාර්තා වෙන්නේ. කිසිම අවසරයක් මධ්‍යම පරිසර අධිකාරියෙන් අරගෙන නැහැ. මේ බෝල්ටිමෝ බ්‍රිජ් එකේ නැව හැප්පුණ නිසායි අපිට දැනගන්නට ලැබුණේ මේක ලංකාවට එන නැවක් කියලා. ඒ හැප්පුණේ නැත්නම් අපි මේ ගැන කතා කරන්නෙත් නැහැ. මේ තොරතුරු දැනගන්නෙත් නැහැනේ. මේ භයංකාර තත්ත්වය පිළිබඳව මේ ගැන වහාම පරීක්ෂණයක් පවත්වලා අපි බලන්නට ඕන කොහොමද මධ්‍යම පරිසර අධිකාරියේ අනුදැනුම නොමැතිව මේ වගේ ඉතාමත්ම භයංකාර ගිනි ගන්නා ද්‍රව්‍ය අන්තරායකර ද්‍රව්‍ය කොහොමද අපේ රටට එන්නේ කියන එක ගැන මේ වෙනකොටත් මධ්‍යම පරිසර අධිකාරියේ පරීක්ෂණයක් පවත්වනවා. ඒ වගේම මධ්‍යම පරිසර අධිකාරියට මේ සම්බන්ධව දැනුම් දීලා තිබුණේ නැහැ. අපි මේ වෙනකොට රේගුවටත් වරායටත් දැනලා තියෙනවා. ඒ ගැන වහම් පරීක්ෂණයක් පවත්වන ඔබතුමාලා කියපු කාරණේ ආයත මේ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වලා මේ සභාව දැනුවත් කරගන්න කටයුතු කරනවා. මීට කාලයකට පෙර එක්සත් රාජධානියේ අපේ රටට කන්ටේනර් 263ක් ඇවිල්ලා ඒක රට ඇතුළටත් ආවා. රට ඇතුළට ආවෙන් පස්සේ බොහොම අමාරුවෙන් තමයි ඒව ආපහු පටවල ආපහු එක්සත් රාජධානියට යවුවේ. මේ විවිධ රටවල් වල අන්තරායකර අපද්‍රව්‍ය හානිකර ද්‍රව්‍ය මේක මම දකිනවා මේක සාපරාධී ක්‍රියාවක් කියලා.